ටීවී දකුණ වැඩසටහන සමඟ අද එකතු වෙන්නේ බාතර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී රුහුණුරට භික්ෂු පෙරමුණේ මහා ලේකම් පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ තමයි අද අපේ ටීවී දකුණ වැඩසටහන සමඟ එකතු වෙන්නේ. විශේෂයෙන්ම අද වෙන විට රංජන් රාමනායක අමාත්‍යවරයා ගෙන යන මේ ප්‍රචාරණය සමග සංඝ සංස්ථාවට යමාකාරයක විශාල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි විශේෂයෙන්ම අපි අද මේ වැඩසටහන සමග සාකච්ඡා කරන්නේ. ඔබ වහන්සේ කොහොමද දකින්නේ මේ රංජන් රාමනායක අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශය සමගම ඇති වී තිබෙන අර්බුදය කෙසේද? ඇත්තටම රංජන් රාමනායක කියලා කියන්නේ කතෝලිකයෙක්. ඔහු අපේ ආගමකට හෝ අපේ ධර්මයකට හෝ ඒවා අදහන පුජ්‍යලයෙක්වත් නෙමෙයි. ඔහුට ඕනකම තියෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ භික්ෂුවගේ කොඳුනාරටිය කඩන්න. ඒකට හේතුව තමයි මේ රටේ සියලු ජාතීන් හා එකට ජීවත් වෙන්න කැමති. ඒ වගේම සියලු ජාතීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න කැමති. ඒ වගේම ආගමකට එහෙම නැත්නම් වෙනත් පුජ්‍යලයකට හිංසා කරන්න අකමැති පිරිසක් තමයි මහා සංඝරත්නය කියන්නේ. ඒතකොට උන්වහන්සේලා තමයි ජාතියට විපතක් වුණාම කතා කරන්නේ. රට විකුණනකොට කතා කරන්නේ. මේ දේශපාලකයන්ට සමහර වෙලාවට මහ වදයක් වෙලා තියෙන්නේ භික්ෂු උන්වහන්සේලා. ඒතකොට රංජන් රාමනායකට තමයි මේ කාරණාව බාර දීලා තියෙන්නේ. මොකද ඔහු මේ භික්ෂුවකට අපහාස කරාට, අගෞරව කරාට, ભેද බින්න ඇති කළාට ඒවයි තියෙන ප්‍රතිවිපාක පිළිබඳව ඌට අවබෝධයක් නැහැ. ඌට අවබෝධය තියෙන දෙවියන් වහන්සේ පිළිබඳව. ඕනම වැරද්දක් කළා දෙවියන් වහන්සේ අභියසට ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් සමාව ගත්තහම එහෙම නැත්නම් දෙවියන් වහන්සේ විසින් සමාව දෙනවාය කියන විශ්වාසය තුලුන් ඇති. එතකොට අපේ ආගමේ ධර්මයේ පැහැදිලි කරලා දී තින්නේ කවමදාකවත් සංඝ ભેදයක් ඇති කරොත්, සංඝයාට අපහාස කළොත්, විහෙර විහාර විනාශ කළොත්, ඒ වගේම ශාසනය අගෞරවයට පත් කළොත්, ධර්මය අගෞරවයට පත් කළොත්, බුදුන් අගෞරවයට පත් කළොත් මේ ඇත්තන්ට නිරය මිසක වෙන තැනක් නැහැ කියලා තමයි අපේ ලෞතුරා ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒතර අපේ ගාව තියෙන ඇදහිල්ලක් විශ්වාසයක් නෙමෙයි. අපේ ධර්මයේ තුල තියෙන්නේ මේ ධර්මය ඉගෙනීමක්, ධර්මය අවබෝධ කර ගැනීමක්, ධර්මය මාර්ගය ඔස්සේ ගමන් කිරීමක්. ඒකට තියෙන දාර්ශනික ප්‍රතිපත්තිය. එතකොට අපි කරන්නේ ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කරලා ධර්මය අනුගමනය කරන පිරිසක්නේ. එතකොට මේ පිරිස ලංකාවේ ඉන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා අනිත් ලෝකේ ඉන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වඩා වෙනස්. උන්වහන්සේලා මේ මහ පොළොව ආරක්ෂා කරගන්න, ධර්මය කිරාත් කාලයක් පවත්වාගෙන යන්න, සාසන සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන යන්න, භික්ෂුවකගේ ගෞරවය ආරක්ෂා කරගන්න මහා කැපවීමක් කරපු පිරිසක් තමයි ශ්‍රී ලාංකීය භික්ෂුව කියලා කියන්නේ. එතකොට වෙනත් ජාතීන්ට එරෙහිව සටන් පෙරමුණට ගියපු එකම ආගමික නායකයව තමයි ශ්‍රී ලාංකීය භික්ෂුව කියලා කියන්නේ. ඒ නිසා ඒ භික්ෂුවගේ කොඳුනාරටිය කඩන එක, එහෙම නැත්නම් ඒ භික්ෂුව මේ සමාජ සංස්ථාවේ පිරිහීමට ලක් කරන එක තමයි මේ රංජන් රාමනායකලගේ අරමුණ. හැමතරනේ දැන් එතුමා ප්‍රකාශ කරන ආකාරයට විශේෂයෙන්ම මේ ලේ දෙක සම්බන්ධයි. විශේෂයෙන් සටන්කාමී ස්වාමීන් වහන්සේලා යම් ආකාරයක කුඩා කාලයේ තුල යම් ආකාරයක ළමා අපචාරයන් වලට පත් උනායි කියන කාරණේ, මේවා හරහා මොකද්ද වහන්සේලා දෙන ඍජු උත්තරේ මොකද්ද? මේක ඇත්තද නැද්ද? රාමනායකට කියන්න තියෙන්නේ මේ වැඩ ඉන්නේ මගේ ලොකු හාමුදුරන්ගේ පින්තූරේ. අපි උදේ හවා ගාත කියලා වඳිනවා. බහු ජන මහණීයෝ සාසනං ජෝත ඊයෝ කියලා අපි උන්වහන්සේට වන්දනා කරන උදේ හවා. මේ ඉන්නේ අපේ ලොකු හාමුදුරන්ගේ ලොකු හාමුදුරු. උන්වහන්සේට අපේ ලොකු හාමුදුරුව ගරු කළා, වන්දනා කළා. අදටත් මම බණක් කියලා ඉවරුණාම මම පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා. මා මේ ලෝකයට බිහි කළ මගේ දයාබර මෑණියන්ට, මා හදා වඩාගත් මගේ දයාබර පියාණන්ට, මා පැවිදිවීමට ඇතුළත් කර මගේ ගුරු දෙවියන්ට කියලා මම අදටත් හැම බණක් අවසානයේදීම මේ ඇත්තන්ට පින් දෙනවා. මම මේ ලොකු හාමුදුරුවන්ගේ වැරදකට භාජනය වුණා නම් මට කවදාවත් මේ කාරණාව මේ විදිහට කරන්න බෑ. මගේ ගෝලයෝ ඉන්නවා,
ඕන තරම්. මේ එකම ගෝලයකුටවත් මගෙන් වැරැද්දක් වුණා නම් මට කවදාවත් මේ ගෝලයෝ ටික වදින්නේ නැහැ. සමහරක් වෙලාවට බුද්ධ කාලෙත් වැරදි සිද්ධ වෙනවා වෙන්නේ නැති. ලෞකික පුතජන ලෝකයේ තුල වැරදි වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන, එහෙම නොකරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිය දහස් ගණනක් ඉන්නවා. උන්වහන්සේලා අපිට මේ ලේවල තියෙන්නේ රට ගැන, ජාතිය ගැන හැඟීම තියෙන්නේ ওই නොසන්දාල මිනිස්සු කියන පාහර වැඩ කරන නිසා නෙමෙයි. අපි මේ මේ මහ පොළොවේ සිංහල බත කාලා සිංහල මිනිසුත් එක්ක ජීවත් වෙලා ඒ මිනිසුන්ගේ, ඒ මිනිස්සු අපේ දුක සැප බලනකොට අපි ඒ මිනිස්සුන්ගේ දුක සැප බලන්නේ නැත්නම් අපි ජීවත් වෙන අපේ නිවහල් රටේ ජාතියේ ආගමේ නිවහල් භාවයේ පිළිබඳව අපි හිතන්නේ නැත්නම් රංජන් රාමනායක කියන්නේ වල පන්සල් වලට වෙලා හම්බ වෙන දෙයක් කාලා පන්සලට වෙලා ඉන්න කියලා. එහෙම වුණා නම් වාරිය පොළ හාමුදුරුවෝ කොහෙද බිහි වෙන්නේ? ඒවා හික්කඩුවේ හාමුදුරුවෝ කොහොමද බිහි වෙන්නේ? වාදීබ සිංහ රතනපාල හාමුදුරුවෝ කොහොමද බිහි වෙන්නේ? අනගාරික ධර්මපාලතුමල්ලා මේ පැවිදි බිමට පත්ුනේ අවසාන කාලේ මේ ශාසනය පිළිබඳව, භික්ෂුව පිළිබඳව ඇත්තව මහත් ගෞරවය නිසා, රට පිළිබඳව, පුජ්‍යලයෝ පිළිබඳව කලකිරීමට එතුමා පත් වෙන්නේ නැති අනගාරික ධර්මපාලතුමා. නමුත් එතුමා ශාසනික දායාදයක් වවට පත් වුණානේ. එතකොට උන්වහන්සේලානේ මේ සිවුරත් එක්ක මුළු ලෝකෙට අභිමානයක් දුන්නේ. එතකොට කුඩාපොළ හාමුදුරුවන්ලත් එහෙමද? වාරියපොළ හාමුදුරුවන්ලත් එහෙමද? වස්කඩුවේ හාමුදුරුවොත් එහෙමද? එතකොට මේ රටේ සටන් පෙරමුණේ හිටපු සියලුම අතීතේ විරු මේ ඒත් එහෙමද? එතකොට රංජන් රාම නායකත් එහෙනම් එහෙම වෙන්නේ නැතිනේ. මේ මිනිහට මේ අමුතු මේ වසංගතයක් තියෙන්නේ, මේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව වෛරයක් තියෙන්නේ. මේ එයාටත් මොකක් හරි අසනීපයක් තියද දන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් අපිට නෑ. අපේ ගාව තියෙන්නේ සද්ධාම. අපි පන්සලට ආවම දිනචරියාව කියලායි අපි පන්සලේ වතාවත් ටික ඉගෙන ගන්න. සදහයෙන් සසුන්වන් කුලදරුවන් විසින් නම්වට පළමු දැහැටි වළඳා මලුපෙත්මන් හැමද නිමවා පැන් පෙරහා තබා විවේක ස්ථානයකෙහිද සිල් බැලීමෙන් හා වත් සැපීමෙන් ගෙඩිය ගැසූ කල. මේ මොකද්ද මේ කියන්නේ? පන්සලට ආවයි පන්සේ පන්සලේ වත් පිළිවෙත් සමුදායක් තියෙනවා. ඇහැ ඉරහෙන් නැගින්න කලින් නැගිටින එක, මූණකට හෝදන එක, අතුපතු ගාන එක, මලුපෙත්මන් හැමදින එක, බුදුන් වදින එක, මේ ආදී වශයෙන් අපිට පිළිවෙත්. අපි මේ පිළිවෙතටයි මේ භික්ෂුව ගොඩ නැගිලා තියෙන්නේ. මේ භික්ෂුව ගාව තියෙන්නේ ඔය කියන අන්ධ මානසික දුර්වලතාවයක් නෙවෙයි. උන්වහන්සේ තමන්ගේ ගමේ වැරැද්දක් දැක්කාම වැරැද්ද කියා දුන්නේ හාමුදුරුවෝ. කිතලගම නායක හාමුදුරුවෝ වැල්ලෙතොට හාමුදුරුවන්ල වගේ ඇත්තෝ. ඒ වගේම දිබුලාගල හාමුදුරුවයි කියලා කියන්නේ කිතලගම නායක හාමුදුරුවෝ. දැන් දිබුලාගල නායක හාමුදුරුවෝ මේ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් අපකැපවීම කළාද? උන්වහන්සේ අවසානයේට සිංහල බෞද්ධයා වෙනුවෙන් කටයුතු කරපු එකේ ප්‍රතිඵල හැටියට කොටිසත්ත්වවාදියාට පපුව දෙන්න සිද්ධ වුණා. එතකොට ඒ හාමුදුරුවෝ ඒ ගම්දනව්වල මිනිස්සු වැඩට නොගියාම ඔබ මොකද අද වැඩට යන්නේ? පළ ගිහිල්ලා හේනට වැඩ කරපිය කියන තැනට මෙරටේ භික්ෂුවට පෞරුෂත්වයක් දුන්නා. අපේ ගම්වලත් අදටත් මනුස්සේ බීලා අපේ ඉස්සරහට එනකොට ඒ මිනිහා අපි ඉස්සරහා රැඳෙන්නේ නැහැ. පාරේ අයිනට වෙලා යනවා. ඒ බයපක්ෂපාතීත්වය අපේ ගම්වල අදටත් තියෙනවා. දුරාචාරයක වැරද්දක රංජන් රාමනායකලට පේන්නේ භික්ෂුවගේ මේ වැරද්ද නම් රංජන් රාමනායකට අපිට කියන්න තියත්තයක් තියෙනවා. අපේ පන්සල් ගැන හොයන්නේ නැතුව ඔබ ගිහිල්ලා හොයන් පල්ලිය ගැන, පල්ලිය පාද කෙනෙක් ගැන, එහෙම නැත්නම් තමුන්ගේ අම්මා පොච්චි ගැන, තමන් හරියට ජාතක වෙච්ච එකෙක්ද කියලා හොයන්න තියෙන්නේ අපේ නෙවෙයි, අපේ අම්මල තාත්තල එහෙම නොවිච්ච නිසා, සහජාත දරුවෝ නිසා එහෙම වෙලා තියෙන. හැබැයි ඔය අවජාතකත්වයට පත් වෙච්ච මිනිස්සු තමයි මේ විදියට එක එක්කෙනාගේ තමන්ටවත් උරුම නැති, තමන්ගේවත් ආගමක් නොවන පන්සල් වලට එබිලා මේ අහිංසක උන්නාන්සල එකතු කරලා ඉන්ටර්වියු කරලා ඒ උන්නාන්සලාගෙන් තොරතුරු අහන්න ගන්න බලන්න මෙයාට තියෙන අයිතිය මොකද්ද? මේකට නෙමෙයි රටේ නීතියක් තියෙන්නේ. වහන්සේ දැනට සාකච්ඡාන එතුමා ගාව යම් ආකාරයක ෆයිල් තියෙනවා. ඊට පස්සේ වලස් මුල්ලේ ස්වාමීන් වහන්සේ නමක්ගේ, කුඩා ස්වාමීන් වහන්සේ නමක්ගේ සිදුවෙච්ච, ලොකු ආමතුරුන්ගේ සිදුවෙච්ච අඩත්තේටකම් සහ ලිංගික හිංසනයන් සම්බන්ධව එතන තුල සාකච්ඡා වෙනවා. ඇත්තටම මාතර දිස්ත්‍රික්කයේ ඇතුලේ යම් විදිහක ඒ වගේ දෙයක් අපිට ආරංචි වුණොත් අපි අනිවාර්යෙන්ම ඒ ස්ථානයට අපි යනවා.
අපි ඒ පිළිබඳව හොයනවා. අපි ඒ පිළිබඳව බලනවා. මම පුජ්ජලිකවම දන්න දෙයක් තමයි යම් විදියකින් හැම භික්ෂුන් වහන්සේම මේ ඉතාමත්ම සුපිරිසිදු එහෙම නැත්නම් නිවැරදිම පුජ්ජලයෝ කියලා අපිට දකින්න බෑ. මොකද අපි මට මතකයි එක්තරා මේ අකුරැස්සේ ප්‍රදේශයක විහාරස්ථානයක අවුරුදු 16ක් විතර පොඩි හාමුදුරු කෙනෙක්ගේ අතින් සිද්ධ වෙච්ච සිදුවීමක් පහුගිය කාලෙක. ඒ වෙලාවේ මුළු ගමේම රටේම මිනිස්සු එකතු වෙලා කිව්වේ ආයෙත් ලංකාවේ මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්න එපා කියලා. ඒතකොට මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ දරුවෝ ගේනකොට මහාන කරන්න මුන් කාල බලලද ගේන්නේ? ලෙව කාලද බලන්නේ? ගුණ අගුණ කොහොමද කියන්නේ? රංජන් රාමනායක මේ වගේ අසත්පුරුෂයෙක් කියලා ඒ මිනිහාගේ රූපෙන් පේනවායි. ඒ මිනිහාගේ හදවත ඇතුලේ ඉන්න අමු යක්ෂයෙක් නෙමේ එළියට පනින්නේ. ඒ නිසා අපි පැවිදි කරන හෝ මහානකමේ ඉන්න සමහර මිනිස්සුන්ගේ මිනිස්සු මේ සිවුර පෙරෝගත්තු පංචස්කන්ධයක් ඇතුලේ මේ වගේ වැරදි කරන පාදඩ වැඩ කරන අසත්පුරුෂ පුජ්‍යලෝ ඇති. ඒක අපිට බුදුහාමුදුරන්ගේ කාලයේ සිටිය වර්තමානයේ තුලත් ඉන්නවා. හැබැයි ඒකෙදි ඒකට ඒක නීතියක් තියෙනවා. මේ නීතියට බාර දෙන්න මේක මේ Facebook එකෙන් හෝ වෙනත් වෙනත් නාලිකාවලින් හෝ මේක ගෙනල්ලා මහා මේ ගඳ ගහන දෙයක් බවට පත් කරන්න නෙවෙයි තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ තියෙන වැරදි කරන මිනිස්සු නිවැරදි කරන්න. ඒ වගේම බුදුහාමුදුරන්ගේ කාලේ සිද්ධ කළෙත් ඒක. බුදුහාමුදුරන්ගේ ශාසනය තුලත් විවිධ කටයුතු වල යෙදිච්ච භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ වෙලාවේ උන්වහන්සේ සමහර වෙලාවට ගෙනල්ලා උන්වහන්සේ අවවාද කරලා අනුශාසනා කරලා නිසිමගේ ඇරියා. අපි ගත්තොත් මේ දැන් අජාසත් මහරජතුමා අවසාන කාල සීමාවේ බුදුන් පුදන බුදුන් වඳින බුදුන් අනුගමනය කරන හොඳ සැදැහැවන්ත දායකයෙක් වුණා. ඒ වගේම දේවදත්ත කවම කවදාකවත් හොඳ මිනිහෙක් කරන්න බැරි වුණා. කොයිතරම් ලෞතුරා බුදුහාමුදුරන්ගේ ශාසනය තුල පැවිදි වෙලා හිටියත් ඒ මිනිහා නොමගම ගියා. ඒ සංසාරේ පතාගෙන ආපු හැටි. සමහරවිට මේ රංජන් රාමනායකත් එහෙම දේවදත්ත කෙනෙක් වෙන්නේ නැති මේ පසුපස්සේ එළෝගෙන ගිහිල්ලා හඹාගෙන ගිහිල්ලා අවලාද කරන අපහාස කරන බුදුන් කොච්චර හොඳ වුණත් බුදුන්ට අගෞරව කරලා චින්ච මානවිකා මාගන්ධිය සුප්පබුද්ධ මේ වගේ පුජ්‍යලෝ. ඉතින් එහෙම මිනිස්සු මේ සමාජය තුළ ඉන්නවා. ඒ අතරතුර භික්ෂුන් වහන්සේලාත් ඉන්න පුළුවන්. සමහර වෙලාවට බ්‍රහ්මදාණ්ඩ පැනවපු මේ චන්න හාමුදුරුවන්ට බුදුහාමුදුරුව දනුවමක් දීල් තමයි ඔහු නිවැරදි කළේ. ඒ වගේම වක්කලී හාමුදුරුවන්ට නිවැරදි මඟ නොගිය නිසා මෝග පුරුෂ නමින් හඳුන්වලා උන්වහන්සේට අවවාද කළා. උන්වහන්සේ නිසි මඟ ඇරියා. එතකොට අපේ ශාසනය තුලත් එහෙම නිවැරදි මඟට ගන්න පුළුවන් සමහර විට අඩුපාඩු ගන්න තියෙන දුර්වලතා තියෙන භික්ෂුන් වහන්සේලා ඇති. ඒක හැබැයි මේක බාර ගන්න ඕනේ එක්ක නීතිය. එහෙම නැත්නම් මේ රටේ මහා සංඝ රත්නය එහෙම නැත්නම් ශාසනික වශයෙන් තියෙන යම්කිසි සංවිධාන හෝ ඒවා ශාසන ආරක්ෂක බලමණ්ඩලය වගේ තැන් එහෙම නැතු මේ කොහෙවත් ඉන්න වෙනත් ආගමක මේ ආගමක් අදහන වෙනත් ආගමකට කටයුතු සිද්ධ කරන අපේ අපිට කොහෙත්ම ගැලපෙන්නේ නැති මේ රටේ දේශපාලකයෙක් උණයි කියලා මේ ශාසනය විනාශ කරන්න දෙන්න කොහෙත්ම බෑ. මේවට ඒ පක්ෂේ ඉන්න රාජ්‍ය නායකයෝ උතර මතක තියාගන්න ඕනේ මේ වගේ උන් ඉන්න තෙක් ඒ රාජ්‍ය නායකයන්ටවත් කවදාවත් තරක් නැහැ. මේ සමාජයේ පිරිවන්නේ දේශපාලනයේ පිරිවන්නේ ওই වගේ මිනිස්සු. විශේෂයෙන්ම මේ රංජන රාමනායක අමාත්‍යවරයා සම්බන්ධ ඔබ වහන්සේලා කරන ප්‍රකාශ ඇතුලේ විශේෂයෙන්ම සංඝ සංස්ථාවන් ඇතුලේ යම් ආකාරක විනය විරෝධීව කටයුතු කරපු අවස්ථාවන්වදී සංඝ ආධිකරණයක් තියෙනවද? ඒවට කොහොමද අප හැමදෙරේ මේවට උත්තරයක් දෙන්නේ? විශේෂයෙන්ම මේ වගේ ස්වාමින් වහන්සේලා පැවැත්ම හරහා සංඝ සංස්ථාවට විශාල හානියක් විශේෂම ඇති වෙනවා නේද හාමුදුරනේ? ඉතින් මේකට යම් ආකාරයක උත්තරයක් පැහැදිලිව තියෙන්න ඕන නේද? මුළු සමස්ත රටේම ගත්තයින් පස්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම ප්‍රශ්නයක් වුණාම ඒ වගේ අවස්ථාවක දැනුවත් කිරීමක් වුණොත් සංඝ සභා හැටියට එකතු වෙලා උන්වහන්සේලා ගෙන්නලා ඒවේ අඩුපාඩුකම් බලලා සමහර අවස්ථාවල මේ ශාසනය ඉන්න පාය මෙතනින් පිට වෙලා යන්න කියන කාරණා බොහොම වෙලා තියෙනවා. දැන් මගේ පැත්තෙන් ගත්තයින් මම උදාහරණයක් ගන්න මේ රටේ කොහෙත්ම නීතියක් නැහැ භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ සිවුරු අරවල එළවන්න. හැබැයි මම මේ දිස්ත්‍රික්කයේ ඇතුලේදී සමහර වෙලාවට මට මේක චෝදනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි කොහම වුණත් මම මේ කාරණාව සිද්ධ කළා තියෙනවා. එක්තරා අවස්ථාවක ඉතාමත්ම නරක කටයුත්තක ඉතාමත් දඩුවන් ලැබිය යුතු තැනකට භික්ෂුන් වහන්සේ කෙනෙක් පත් වෙච්ච වෙලාවක මම
මැදිහත් වෙලා පොලිසියට ගිහිල්ලා පොලිසියද මේ කාරණා සියල්ල අවබෝධ කරගෙන තවත් නායක හාමුදුරුවෝ කීප නමකගේ උදව්ව හා උපකාරය ඇතිව ඒ වැරැද්ද කරපු පුජ්‍යලයා සමග සාකච්ඡා කරලා ඔහුව උපවැදි කරලා අපි නීතියට බාර දීපු අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මාතර මහරෝහලේ බොහෝ විට ඇවිල්ලා ඉන්න සමහර වෙලාවට පච්ච කොටාගත්තු සිවුර ඇඳගත්තු පන්සලක් නැති ඒ වගේම විවිධ account numbers තියෙන සමහර අන්‍යාගමිකයින්ගේ සම්බන්ධතා ඇති අය මට උනතරම් හම්බෙලා තියෙනවා. එහෙම අය පිළිබඳව අපි යම් යම් තීන්දුව తీරන අරගෙන ඔවුන් ඒ ස්ථානවලින් ඉවත් කරලා තියෙනවා. වර්තමානයේ තුල හොඳ රටක මේ රටේ හොඳ රාජ්‍ය පාලකයෙක් හිටියොත් මේවා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න වලගම්බා යුගයේ වගේ කාලවල සාසනය මේ ත්‍රිනිකායම එකනිකායක් බවට පත් කරලා මේ රට සාසනය ඉතාමත්ම හොඳ තැනකට ගෙනාපු මේ රජ සමයන් තිබුණා. එහෙම තැනකට එන්න ඇත්තටම අපේ සංඝ සභා තුල මේ බලය ඇති වෙන්න ඕනේ. මම සමත් ලංකා සාසනාවේ බල මණ්ඩලය තුල හැමදාම කතා කරන එක දෙයක් තමයි අපිට නෛතික ශක්තියක් තියෙන්න ඕනේ. මේ භික්ෂුන් වහන්සේලා කරන අඩුපාඩුකම් හා දුර්වලතාවලදී යම් කිසි විදිහක විනයමය ක්‍රියාමාර්ගයක් ගන්න. අපේ ශාසනය හරිම මේ සෞම්‍යයි. මේ ශාසනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. මේ 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 මෙතන ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඕනම කෙනෙකුට මෙතන යන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙකුට මෙතන වැරදි කරන්න බෑ. හැබැයි වැරදි නොකරන මිනිස්සුම මහාන කරන්න බෑ අපේ මහත්තයා. ඉතින් හැමදෙර මේ දැනට තියෙන තව ප්‍රශ්නයක් තමයි දැන් මේ භික්ෂු සංස්ථාවට එන පොඩි සාමීන් වහන්සේලා විශේෂයෙන්ම අගහිගකම් වලින් අම්මා තාත්තා නැති වෙලා යම් ආකාරයක මානසික වශයෙන් පීඩාවට පත් වෙන සාමීන් වහන්සේලා තමයි මේ පැවිදි භාවයට පත් වෙන්නේ. ඉතින් උන්වහන්සේලාගේ මුල් ස්වභාවයම බොහොම අහිමි වෙච්ච එකක් වෙන්නුණු එකක් එක්ක දෙමාපියෝන්ගේ සෙනෙහස නැ මේ සියලු සමාජයේ තියෙන රැකවරණ මේ සියල්ල අහිමි වෙච්ච තත්ත්වයක් ඇතුලේ උන්වහන්සේලා නැවත සමාජයට එන්නේ මේ ඔය දැන් ලේ ඉල්ලන හාමුදුරුවන් වහන්සේලා කියන කාරණය තමයි ප්‍රකාශ කරන්නේ. මේ කියන්නේ දඩබ්බර රැඩිකල් සමාජයට ඒ කියන්නේ මේ භික්ෂුත්වය විනාශ කර ගන්නා වූ ස්වාමින් වහන්සේලා කියන එක ඕක රංජන් රාමනායකගේ අදහසනේ. අය රංජන් රාමන දැන් අපි මගේ ගෙදර දරුවෝ අපේ අම්මට ළමයි 11 දෙනයි. මං 11 වෙනියා. දැන් අපේ අම්මලා කොහෙත්ම කැමතුනේ නැහැ මාව පැවිදි කරනවට. එතකොට අපේ අයියලා අක්කලා කිසිම කෙනෙක් කැමතිුනේ නැහැ මාව පැවිදි වෙනවට. හැබැයි මගේ ඕනකමට තමයි මම පැවිදි වුනේ. දැන් අපේ ලොකු හාමුදුරුවෝ ගත්තයින් පස්සේ මේ ශාසනය පැවිදි වෙලා තියෙන්නේ කන්න නැති, ඉන්න තැනක් නැති, ඒ වගේම අගහිගකම් වලින් පිරිච්ච, දුකටමපත් වෙච්ච, යන්නේ යනේනමක් නැති අය නෙමෙයි මේකේ මහාන වෙලා තියෙන්නේ. අර උණහපුළු පැටියා උගේ අම්මට කොයි තරම් වටිනවද? ඒ නිසා මේ මගේ සාසනය තුළ පැවිදි වෙලා ඉන්න හැම කෙනෙක්ම නන්නත්තාර ගියපු අය නෙමෙයි. කොච්චර නැති බැරි වුණත් මේ තුරුලේ තියාගෙන තමන්ට නැතත් දරුවට කවලා හදන්න පුළුවන් රටක්. එහෙම හාමත් ඇති රටක් නෙමෙයි මේක. අදටත් ගෙදරකට ගිහිල්ලා කිව්වොත් ඕනම මිනිහෙක් උදව් කරන උපකාර කරන රටක් මේක. දන් දෙන රටක් මේක. ඔය කියන කාරණා රංජන් රාමනායකගේ පරම්පරාවේ කාට හරි වෙන්න පුළුවන්. අපේ සාසනේ මගේ ගාවත් ඉන්නවා 10ක් 15ක් මේ උන්නාන්සලා. ඒ වගේම මගේ පිරිවෙනේ 20 40ක් ඉන්න උන්නාන්සලා. ඒ කිසිම කෙනෙක් මේ අම්ම නැති තාත්ත නැති හදාගන්න බැරි නන්නත්තාරේ ගියපු මේ බද්දන්ගේ එහෙම දරුවෝ නෙමෙයි. හැබැයි කොහේ හරි අගහිගකම් ඇති දරුවටත් සුනීත සෝපාකට සාසනේ පැවිදි වෙන්න පුළුවන් වුණා නම් දුකී දුප්පත් අම්ම තාත්ත කෙනෙකුගේ දරුවෙක් මේ සාසනේ පැවිදි වුණාම ඇති වැරද්ද මොකද්ද? මේ රටේ කුල ભેද නැති ආගම් වෙනත් මේ ભેදයක් නැතුව හාමුට මහණ වෙන්නත් පුළුවන්. ඉතාමත්ම පහළ මට්ටමේ ඉන්න යාචකයෙකුට පැවිදි වෙන්නත් පුළුවන්. හැබැයි යාචකයා පැවිදි වුණත් හාමුදුරුවෝ මහා හාමු මහත්තයා පැවිදි වුණත් හාමුදුරුවෝ. එතකොට මෙතන මේ හාමුදුරු මහණ වුණාට පස්සේ ලේවල කතාවක් නැහැ. එතන තියෙන්නේ එකම එක අරමුණක් විතරයි. ඒ අරමුණ තමයි සාසනික අරමුණ. සාසනික දායාදයේ ලැබපු කෙනා තමන්ගේ ප්‍රෝජිතභාවය සාර්ථකව ආරක්ෂා කරගන්න. සමහරක් වෙලාවට ඉන්න පුළුවන් නැත්තේ නෑනේ බුදුන්ගේ කාලේ ගියනම් අදටත්. දැන් එහෙනම් කොයිතරම් ලස්සන නළුවෝ ඉන්න තැන මේ වගේ කටවාචාල නළුවෝ නැහැ හිටලා තියේ නැහනේ. ඒ වගේම මේ රටේ මීටත් වඩා මේ
රට ගැන ජාතිය ගැන ආගම ගැන දේශපාලනය කරපු අය හිටිය. දැන් විජේ තුක්කුමාරතුංග මහත්මයලා, ගාමිණී මහත්මයලා, මේ ආදී ඇත්තෝ මේ රටේ කොයිතරම් සම්භාවනීය නළුවන්ද. හැබැයි ඒ නළුව කවදාවත් මේ තරම් ශාසනයට හෝ තමන්ගේ ආගමට හෝ භික්ෂුවකට හෝ මේසා විසාල අගෞරව කරේ නැහැ. එතකොට ඔය රංජන් රාමනායක කියන විදිහෙම කතාවක් තමයි අපිට කියන්න වෙන්නේ. ඒ මොකද්ද? මේ ලේ හොඳ නැති නිසා, අම්මා තාත්තගේ ජාතකය හොඳ නැති නිසා, ඒ වගේම ඔහුට සැබෑ ලෙසම මේ තමන්ගේ හදවත තුල මේ ආගම්වාදී වෛරයක් තියෙන නිසා, උන්ගේ ආගමට යම්කිසි යහපතක් කරගන්න ඕන නිසා ලේවල හොඳ නැතිකම තමයි ඔය කට හොඳ නැත්තේ. එහෙම අපිට දකින්න වෙන්නේ. ඒක නම් මේ ශාසනය එහෙම භික්ෂුන් වහන්සේලා නැහැ. මේක ඉන්න හොඳ පින්වන්ත සංඝයා වහන්සේලා ඉන්න දුප්පත්ම පවුලක මේ අම්මලා තාත්තලාගේ දරුවෝ අද රට රාජ්‍ය ජයග්‍රහණය කරලා තියෙනවා. අපි ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. වහන්සේලා කියන ආකාරයට මේ තත්ත්වයන් පවතිද්දී සැබවින්ම මේ රටේ විශේෂ අමාත්‍යවරයෙක්, මේ වැදගත් අමාත්‍යවරයෙක් විදියට මේ වගේ එකක් සිදු කිරීම ඇතුලේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපේ හැමදෙරේ? මේ මේ මේකේ අරමුණ මොකක්ද? මේ 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 වගේ සමාජයේ යම් ආකාරයකට සංඝ සංස්ථාවට මේ විදිහේ ප්‍රහාරාත්මකව සිදු කිරීම ඇතුලේ ඒක තමයි මම මොකද්ද මේකේ තියෙන ඇත්ත තත්ත්වය මුලදී මතක් කරෙන්. මේ රටේ විවිධ දේශපාලකයෝ, විවිධ නායකයෝ, විවිධ නළුවෝ ඔය හැමෝම හිටියා. ඒ ඉන්නවට වඩා මේ අමුතු චරිතයක්නේ මේ ගේන්නේ. මේක කාගහරි උවමනාවක් වෙන්න ඕන, එක්කෝ ජාත්‍යන්තර උවමනාවක් වෙන්න ඕන, නැත්නම් ඔය වහප්පාදීන්ගේ උවමනාවක් වෙන්න ඕන, එහෙම නැත්නම් NGO කාර්යයන්ගේ උවමනාවක් වෙන්න ඕන. මේ කතා කරන්නේ රංජන් රාමනායකම නෙමෙයි. රංජන් රාමනායකගේ පිටිපස්සේ එන යක්ෂයෝ තමයි පෙරේතයෝ, ගුම්බහාණ්ඩයෝ, මල පෙරේතයෝ, ගෙවල පෙරේතයෝ තමයි මේ කතා කරන්නේ. හරියට අර මිනිහෙකුගේ පංචස්කන්ධයට මේ වෙන භූතාත්මයක් ආවා වගේ කටයුත්තක් තමයි මේ වෙලා තියෙන්නේ. මෙච්චර කාලයක් මේ මිනිහා හොඳින් හිටියා. ඊට පස්සේ විවිධ තැන්වල ගිහිල්ලා විවිධ දේවල් කියන්න හොරන්න පටන් ගත්ත. බැරිම තැන තමයි සාසනයේ භික්ෂුව යල්ලගත්තා. දැන් උන්ට යන්න එන්න තැනක් නැහනේ. දැන් ඉතින් අපිට ගහ ගහ ඉඳියයින් පස්සේ එයාට ඇති වෙන ඵලය මොකද්ද? මම දකින්නේ මෙයාගේ පිටිපස්සේ ඉන්නේ වෙනත් බලවේග, මුදලට කතා කරන මිනිහෙක්. ඒ වගේම මම මුලින්ම කිව්වා වගේ රංජන් රාමනායකට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට නායකත්වය දෙන භික්ෂුව අගෞරවයට ලක් කිරීම. භික්ෂුව ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ තිබිච්ච පෞරුෂය, ප්‍රෞඩත්වය නැති කිරීම තමයි මේ මිනිහගේ අරමුණ. වෙන මොනවත් නෙවෙයි. ඒකට උත්තරය මුදුරු කාලෙක ඉතාමත්ම හොඳින් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මොකද එයා ඔතෙන්ට ආවේ වැඩි හරියක් සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන්. මොකද අපේ මිනිස්සු රූපෙටයි නළුකමටයි වහල් වුණානේ. අපේ මිනිස්සුන්ගේ තියෙන හරිම මෝඩකමක් තමයි නළුවෙක් නිළියෙක් ඡන්දේ ඉල්ලුවොත්. අපි දන්න තරමින් ඉතිහාසෙම ඡන්දේ ඉල්ලපු සියලුම නළුවෝ දිනුවා. ඉතාමත්ම හොඳ බුද්ධිමත් මිනිහා පැරදුනා. රටට ගේන්න ඕන දක්ෂම මිනිහා ගේන්න හදන වෙලාවේ ඒ මිනිහා තමයි නරකම මිනිහා බවට මාධ්‍ය තුලින්පත් කරන්නේ. හැබැයි නරකම මිනිස්සු කවුද කියලා මෙන්න මේ දැන් තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට මේ වගේ කටමැද දොඩවැණ මිනිහෙක් පිළිබඳව අපි ඇත්තටම කතා කළ යුතු නේ. ඒවා සත පහකටවත් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. මේ ශාසනය මීට වඩා පරිහානියටපත් වුණා. බැමිණි තියාසාය වගේ කන්න බොන්න නැතුව සංඝයා වහන්සේලා ගස් මුල්වල බණ කියමින්, පිරිත් කියමින්, පිරිත් පාඩම් කරමින් මැරිලා ඇද වැටුණා. හැබැයි ශාසනය නැති වුණේ නැහැ. ඉස්සරහටත් තව කාලයක් මේ භික්ෂුව ඉන්නකම් ඒ භික්ෂුවගේ ලේ තියෙන නරක නෙවෙයි. ඒ තමයි භික්ෂුවගේ හදවතෙහි ලේවල තියෙන පෞරුෂය. මේ අරහත් දජේ තියෙන වටිනාකම ඒක. ඒ නිසා මේ අරහත් දජයයි මේ පංචස්කන්ධය ඇතුලේ තියෙන ලේ ධාතුවයි එකට බද්ධ වුණාම ඒක සාසනික දායාදයක් බවට පත් වෙනවා. මේලිය කෑ ගහන්නේ මේ සාසනය රැකගන්න මිසක මේ රංජන් රාමනායකලා වගේ පාදඩේ යන මිනිසුන්ට උත්තර දෙන්න නෙවෙයි. විශේෂයෙන් මාද ටීවී දකුණ වැඩසටහන සමග එකතු වුණේ වාතර දිශිකේ සාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී, එවාගෙම රුහුණු රට භික්ෂු පෙරමුණේ මහා ලේකම් අතිපූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ තමයි අද අපේ මේ සංවාදයේ සමග එකතු වුණේ. විශේෂයෙන්ම මේ සංවාදය සම්බන්ධව අපේ විවිධ පාර්ශ්වයන් එක කතා කරත්, භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරත් බොහෝ භික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් පස්ස ගැහුවා මේ වගේ
තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී උන්වහන්සේ ඇත්තටම නිර්භීතව මේ සංසිද්ධීන් එක්ක විශේෂයෙන්ම රටේ සහ සමාජයේ මේ තියෙන තත්ත්වයන් එක්ක ඉතා හොඳින් බෞද්ධ දර්ශනය සහ බුදුදහමත් එක්ක තියෙන තත්ත්වයන් එක්ක ඉතා හොඳින් මේක විග්‍රහ කරගත්ත උන්වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ටීවී දකුණ වැඩසටහන් සමග එකතු වීම සම්බන්ධව. අපි මේ ටීවී දකුණ මේ ආයතනයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඔබට තියෙනවා වගකීමක්. ඒ ඔබේ වගකීම තමයි මේ රටේ ඇත්ත මේ රටේ මිනිසුන්ට දෙන්න. මේ රටේ බොරුව සැබෑ ලෙසම අරගෙන පෙන්වන්න. ඒ වගේම තමයි මේ ශාසනයට කරන අපරාධ අවලාද පිළිබඳව ඔබ මනා අවබෝධයකින් ප්‍රචාරණ කටයුතු සිද්ධ කරන්න. මොකද ඒක අපේ වගකීම වෙනවා. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ප්‍රසිද්ධියට වඩා අපේ තියෙන සැබෑව ලෝකෙට දෙන එක. එනිසා ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.